ඉස්සර ගණනක් පුරා දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවැනි නිම ටෙලිනාට්‍යයට මෑතකදී අලුත්ම තරුවක් එක් වුණා. ඔහු තමයි මලින්ට. පුංචි තිරයට අලුතෙන්ම එක් වුණු හැඩකාර තරුණයා. බොහෝ කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය දිනාගන්න තරම් වාසනාවන්ත වූ මේ නවකයා ගැන බොහෝ දෙනෙක් විමසනවා. ඒ නිසාම අප ඔහු ගැන කියන්නට හිතුවා. දිනෙත් කියන්නද මලින්ට කියන්නද? මම දිනෙත් ඈපාලියන දෙවැනිම ටෙලිනාට්‍යයේ චරිතයේ නම මලින්ට. මම කැමති මගේ සැබෑ නම දිනෙත් කියලා කතා කරනවට. දිනෙත් මොන වගේ චරිතයක්ද? ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගෙවන කලාවට ආදරය කරන තරුණයෙක්. ඒ නිසාද කලාවට එන්නේ? ඔව්, වසර ගණනක් හොඳ හැදෑරීමක් කරලා හිතේ තියෙන ආසාව නිසාමයි කලාවට එන්නේ. දෙවැනි ඉනිම දිනෙත්ගේ පළමු ටෙලි රංගනයේද? මේ මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය වුණාට මීට පෙර ටීවි කමර්ෂල් වලට පෙනී හිටියා. කැමරාව ඉදිරියට ආගන්තුකෙක් වුණාට අවුරුදු 8ක් පමණ කැමරාව පිටුපස කලාව සමග වැඩ කළා. අවුරුදු 8ක් තිරේ පිටුපස මොනවද කළේ? 2010 සිට 2016 දක්වා ලන්ඩනයේ විශ්වවිද්‍යාලයකින් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කලාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දක්වා හැදෑරුවා. එහිදී අධ්‍යක්ෂණය තිර රචනය නිෂ්පාදනය තමයි කළේ. ඊට අමතරව එංගලන්තයේ අලුතින් කරන සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා. කෙටියෙන්ම කියනවනම් තේ අල්ලන එකේ පටන් නිෂ්පාදන වැඩ දක්වාම සම්බන්ධ වුණා. දෙවනි ඉනිමට සම්බන්ධ වෙන්නේ කොහොමද? 2017 වසරදී ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා ලංකාවට ඇවිත් ටීවී කමර්ෂල් කීපයකටම පෙනී හිටියා. ඔය කාලෙදී මගේ ඡායාරූප කීපයක් සහ කලින් කරපු වැඩවල ලින්ක් කීපයක් දරනට යව්වා. ඉන්පසු ඔවුන් මාව කැඳවා ඉන්ටර්වු කරලා තමයි මේ චරිතය බාර දුන්නේ. මලින්දර ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ගොඩක් අය මගතොටදී හමුණාම විවිධ දේ කියනවා. සමහරු කියනවා නාට්‍යට අලුත් පණක් ලැබුණා වගේ කියලා. දිනෙත් ලන්ඩන් විශ්වවිද්‍යාල සිසුවෙක් නිසා ලංකාවේ විශ්වවිද්‍යාල සිසුවෙක්ගේ චරිතය කරන්න අපහසුනේ නැද්ද? ලන්ඩන් විශ්වවිද්‍යාල සිසුන්ට වඩා ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් හාත්පසින්ම වෙනස්. අපේ රටේ සිසුන්ගේ හැඟීම් නෙවෙයි ඒ සිසුන්ට තියෙන්නේ, ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්. දෙවැනි ඉනිමේ අවස්ථාවක් තියෙනවා. ලෙක්චර්ස් ඉවර වෙලා අච්චාරු කන්නේ යමුද කියලා කතා වෙනවා. ඕක ලන්ඩන් විශ්වවිද්‍යාලයක උනා නම් කියන්නේ බියර් එකක් බොන්නේ යමුද කියලයි. ඕක තමයි වෙනස. අපි දැනගන්න ඕනේ කොහේ ගියත් අපේ සංස්කෘතිය රැකගන්න. ඒ නිසා මම විදේශයක හිටියා කියලා ওই දේවල් වලට යමුනේ නැති නිසා මලින්ට චරිතය කරන්න අපහසුවක් උනේ නෑ. කලාවේ කවද අනුකරණය කරන්නේ? කිසිවෙක් අනුකරණය කරන්නේ නෑ. ආභාෂය ලැබෙනව නම් හොඳයි. මලින්තගේ චරිතය උනත් කරන්නේ මම හිතලා. අනෙක් රංගන ශිල්පීන්ගෙන් චරිතය සාර්ථකව කරගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. ජාත්‍යන්තර සිනමාවේ ටොම් ක්‍රූෆ්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ වගේ රංගන ශිල්පීන්ට ගොඩක් කැමතියි. දිනෙත් පෙම්වතෙක්ද? ඒක ඉදිරියේදී කියන්නම්. එතකොට පවුලේ විස්තර. මගේ ගම ගහල් වුණත් අපි දැන් පදිංචි වෙලා ඉන්නේ නුගේ ගොඩ. තාත්තා අම්මා නංගි පවුලේ සාමාජිකයන්. තාත්තා ව්‍යාපාරිකයෙක්, අම්මා ගුරුවරියක්. අනාගත බලාපොරොත්තු ලංකාවේ චිත්‍රපට ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යෑම. ඒ සඳහා හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර ගන්නවා. දැනටත් මට ඕන වෙහෙස වෙලා එන මිනිසුන්ගේ හිතාදන්න පුළුවන්, හිතේ සතුටින් නිදියන්න පුළුවන් නිර්මාණවලට දායක වෙන්න. ඒ සඳහා නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රංගනය, පිටපත් රචනය යන හැම අංශයකින්ම කලාව හා සම්බන්ධ වෙනවා. ඉදිරියේදී මගේම කියලා චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
තාමත් ඔබ අපව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම video දැන් ඔබට නරඹන්න පුළුවන්.